ලංකාවේ දේශීය තරඟවල ලකුණු මැෂිම ලෙස විරුදාවලියල 23 හැවිරිදි නිෂාන් මදුෂ්ක සම්බන්ධයෙන් දැන් වැඩි වැඩියෙන් කතාවට ලක් වෙමින් තිබෙනවා. මොකද ඒ තමයි එංගලන්ත ලයන් කණ්ඩායම හමුවේ ඔහු තමත් හොඳින් අවසාන වතාවෙත් ක්‍රීඩා කරා. මොහු ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමට ක්‍රීඩා කරපු කඩුලු රකින පිතිකරුවෙක්. ඉතින් තවත් කඩුලු රකින්නෙක්. මොහු පළමු පෙළ තරඟ 37ක් ක්‍රීඩා කරලා තියෙනවා. පළමු පෙළ ක්‍රීඩා කරලා තියෙන 2019 වර්ෂයේ ලිස්ට් ඒ තරඟ සහ 2020 තරඟ ක්‍රීඩා කර තිබෙන 2018 වර්ෂයේ පළමු පෙළ තමයි මොහු සාර්ථකම තරඟ 37දී ඉනිම් 58යි ලකුණු 300යි නොදෙවි වැඩිම 3267ක් සාමාන්‍ය 61යි ශතක 10 අර්ධ ශතක 14ක් ලබාගෙන තිබෙනවා මේ ඉනිම් 58ක් තුළ ලිස්ට් ඒ තරඟ 35යි 1174යි සාමාන්‍ය 38යි ශතක 2යි අර්ධ ශතක 5යි ලබාගෙන තිබෙනවා 2020 වර්ෂාවන ඒ තරම්ම සෑහීමකට පත් වෙන්න බෑ අර රටාවල් දෙකට වඩා ඉතින් ඔහුව ඉතාමත් හොඳ ක්‍රීඩකෙක් බව පෙනී යනවා එක් දින සහ ටෙස්ට් තරඟවලට අනෙක් කාරණේ තමයි 2022 මැයි මාසයේ ඉඳලා 2023 ජනවාරි අවසානයේ වන තෙක් නැත්නම් පෙබරවාරි දෙවෙනිදාත් වන තෙක් ඔහු මාස 8ක් වගේ කාලයක් තුල අර්ධ ශතක 6යි ශතක 5යි ද්විත්ව ශතක 2යි එක ත්‍රිත්ව ශතකයයි ලබාගෙන තිබෙනවා ඉතින් ඔහු තරඟ 37කදී ශතක 10ක් ලබාගෙන තිබෙනවා මේ කාලය තුල එයිනුත් මේ මාස 8ක් වගේ කාලය තුල විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වී තිබෙනවා ඒ කියන්නේ ලකුණු මැෂිම කියන විරුදාවලිය ලැබෙන්නේ ඒ නිසා 300කුත් ලබාගෙන තිබෙනවා ඒ වගේම තවත් ඔහු වාර්තාවක් දැවීමට සමත් වුණා අඩුම ඉනින් සංඛ්‍යාවකින් දේශීය ද්විත්ව ශතක 3ක් ලබාගත්ත පළමු පෙළ ක්‍රීඩකයා බවට පත් වෙනවා ඉතින් මහින ජයවර්ධන පවා පසු කරගෙන ගොස් තිබෙනවා නිෂාන් මදුෂ්ක නිෂාන් ඉනින් 58යි අරගෙන තිබෙන්නේ මේ වන විටත් ද්විත්ව ශතක 3ක් වාර්තා කරගෙන තිබෙනවා ඒ කියන්නේ ත්‍රිත්ව ශතකයන් සමග ලයන්ස් කණ්ඩායමට 241ක් ලබා ගත්තා ඉතින් ඊට පෙර උදාර ජයසුන්දර 115කින් ඉනින් තමයි ලබාගෙන තිබෙන්නේ මහින ජයවර්ධන ඉනිම 136කින් තමයි ද්විත්ව ශතක 3ක් වාර්තා කරලා තියෙන්නේ මාවන් නතපත්තු 149යි ඇන්ජලෝ පෙරේරා 161යි ඉතින් මේ දැවැන්ත නම් තිබෙනවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මහල ජයවර්ධන මාවන් නතපත්තු හිටපු නායකයන් ඔවුනුත් නිෂාන් මදුෂ්කට වඩා සෑහෙන කාලයක් ගත කරලා තිබෙනවා මේ ද්විත්ව ශතක 3ක් ලබා ගන්නට පළමු පෙළ ක්‍රීඩාවේ නමුත් නිෂාන් මදුෂ්කට ගිහිලා තියෙන්නේ මේකෙන් භාගයටත් වැඩිය අඩු ප්‍රමාණයක් ඉනිම් 58ක් විතරයි ඉතින් මේ නිසාම මොහුට දේශීය ලකුණු මැෂිම විදිහට නමක් පටවැනීම එක ඒ හැටි පුදුමයක් නෙමෙයි. ඉතින් අනෙක් කාරණේ තමයි ඔහු දැන් හොඳම කාලයේ සිටිනවා වගේ එකක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් ක්‍රීඩකෙක් හොඳම කාලයේ සිටිනවා නම් ඔහුගේ දක්ෂතාවල දීප්තිමත්ම කාලයේ සිටිනවා නම් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට ඒමට අවස්ථාව ලබා දෙන්නට ඕන. ඉතින් එය තමයි ටීම් කමිටු වල වගකීම. ඉතින් ඊළඟ නව ශ්‍රීලන්ත තරඟ සංචාරයේ සංචිතයට ඇතුළත් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා නිෂාන් මදුෂ්ක. ඉතින් කඩුරු රකින පිතිකරුවෙක් විදිහට ඇතුළත් වේවිද නැත්නම් සාමාන්‍ය පිතිකරුවෙක් විදිහට ඇතුළත් වේවිද කියන එක බලන්නට වෙනවා. කොහොම වුණත් තේරීම් කමිටු ප්‍රධානියා දැන් කාලයේ අවසන් වීගෙන යන්නේ ප්‍රමෝදේ වික්‍රමසිංහගේ ඔහු කණ්ඩායම තෝරයිද නැද්ද කියන එක ටිකක් සැක සහිතයි. කොහොම වුණත් ඔහු අදහසක් පළ කර තිබුණා නිෂාන් මදුෂ්ක සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නේ ඔහුට බොහෝ දුරට නව ශ්‍රීලන්ත තරඟ සංචාරයේ සංචිතයට ඇතුළත් වීමට ඉඩ තිබේවි කියන කාරණේ. ඉතින් කවුරු තේරීම් කමිටුවට පත් වුණත් නිෂාන් මදුෂ්ක සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරයි කියලා අපි හිතනවා. ඒ වගේම දැන් දෙවන පෙළක් නැවතත් මතුවීගෙන එන ආකාරයකුත් පේනවා. නිපුන් ධනංජය වගේ ක්‍රීඩකයෙකුත් සිටිනවා මේ සිව්දින තරඟාවලියේ නායකයා. ඉතින් අලුත් ක්‍රිකට් යුගයක් නැවත බිහිවීමට තිබෙන කාලයක් මේ යන්නේ අන්තර් කාලයක්. ඉතින් තව අලුත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අපට මේ වසරේ ලබන වසරේ වෙනකොට දැක ගන්නට පුළුවන් මේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට එනවා. කොහොම වුණත් නිෂාන් මදුෂ්ක එයින් පළමු වෙන්න වෙයි කියන අදහස තමයි අපට පෙනී යන්නේ. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.